ශ්‍රීලාංකේය ජාත්‍යන්තර පාසල එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ස්කූල් මස්කට් ජාත්‍යන්තර පාසල මේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලංකාවෙන් ඕමානයට පැමිණ සිටින මෙදමාපියන්ගේ දූ දරුවන් විශාල ප්‍රමාණයක් මේ පාසලේ අපේ ශ්‍රී ලංකේය දූ දරුවන් අධ්‍යාපනය ලබනවා අද අපි සොයා බලන්න සූදානම් මේ පාසල පිළිබඳව තොරතුරු තිහකට උඩදී තමයි මේ පාසල ආරම්භ වෙලා තියෙන්නේ ආරම්භ වෙලා තියෙන්නේ මේ අර ජන කොටසකට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කමියුනිටි ස්කූල් එකක් හැටියට ඒ කියන්නේ මේ රටට පුර්ති කියන හැටියට ආපු විරසකට ඒගොල්ලන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න පවුල හැටියට ගෙනල්ලා පවුලක් හැටියට පිටරටක ජීවත් වෙන්න ගොඩනගපු ස්කූලයක් අමයි 13ක් වගේ ප්‍රමාණයක් තමයි किंतमाई एक आरंभ वेलाती है ए आरंभ कर स्कूले दंग आवृद तिहा मे आवृद्धन कोट दीर्घ गमन के अविल्ला प्योर एंड प्योवर अद मे पास नगलती है अतट मित्र ने मे फटांगरती है कि स्कूल पावती है इट पे मे स्थिर मे स्थानीन මේ ස්කූලේ තින් අද සියලු පහසුකම් සහිත ලංකාවේ තියෙන ජනප්‍රිය පාසලක් විදිහටම සියලුම දේ දරුවන්ට අවශ්‍ය ඒ කියන්නේ වේදිකාවේ ඉඳලා ක්‍රීඩාංගණය දක්වා විද්‍යාගාර පන්ති කාමර සියලු පහසුකම් සහිතව ළමයින් 1200ක් සමග ශ්‍රී ලාංකික ගුරුවරු අපි හරි ආඩම්බරයෙන් කියනවා අපේ ගුරු මණ්ඩලය තුල සියලුම ගුරුවරුන් උරුදු ගුරුවරිය ඇරෙන්න ලංකාවෙන් අපි ශ්‍රී ලංකාවට ගිහිලා උරුදුකට කතාවක් සමුක පරීක්ෂණ කරලා පළපුරුදු ගුරුවරු ඒ සමුක පරීක්ෂණත් ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ පළපුරුද්දත් ඒගොල්ලන්ගේ සුදුසුකමුත් එක්ක බලලා ඒ දෙකටම අමතරව අපි දෙනවා ඒගොල්ලන්ට ඩෙමොන්ස්ට්‍රේෂන් කියලා අපි කියන්නේ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රදර්ශනය කරන්න වෙනවා ඒගොල්ලන්ගේ ඉගෙනීමේ හැකියාව. පළපුරුද්ද කොතෙක් තිබුණත් සුදුසුකම කොතෙක් තිබුණත් අපි මේ පාසලට අනුයුක්ත කරන්නේ නැහැ. අපි බලනවා යාගේ ගුරු වෘත්තියේ තියෙන වෘත්තිමය භාවය සහ ඉදිරිපත් කිරීමේ හැකියාව මත ගුරුවරු ගෙනල්ලා ඒ ගුරුවරු මේ එඩෙක්සෙල් විභාගයට මේ පාසලේ ළමයින් එඩෙක්සෙල් විභාගයට එංගලන්තේ ඉගෙන ගන්න. අද මේ වෙනකොට මේ මැදපිරදිග කලාපේ තියෙන ඉතාම හොඳම සුපිරි පාසලක් හැම වර්ෂයකම දරුවෝ
කලාපීය හැටියට ලෝකේ හැටියට අපි ජයග්‍රහණ ලබනවා ඇගෙයින් කියන්නේ විභාග කුසලතා මට්ටමේ ඊට අමතරව පාසලේ බොහොම විශේෂ දක්ෂතා ඇති දරුවෝ ඉන්නවා ක්‍රීඩාවට දැනට මේ පාසලේ එක දරුවෙක් ඔමාන් ගෙනගත්ත පරණ දරුවෙක් ආදි ශිෂ්‍යෙක් ඔමාන් ක්‍රිකට් පිළ නියෝජනය කරනවා ඒ අතරේ මේ වෙනකොට ඉස්කෝලේ පාසල තුල ඉන්නවා දරුවෝ 3 දෙනෙක් ඒ පිළට කියන්නේ ජාතික කණ්ඩායමට ඔමානේ ඉදිරි අනාගතයේදී ඇතුළත් වෙන්නට සුදුසුකම් ලැබයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ මේ වෙනකොට ඒ සංචිතයේ ඉන්නවා ඊට අමතරව බාස්කට්බෝල් ක්‍රීඩාව බොහොම ජනප්‍රියයි පාසල සහ රට තුල ඒ වගේම මල් ක්‍රීඩා වලින් විශේෂ දක්ෂතා ඇති දරුවෝ ඉන්නවා එතකොට ක්‍රීඩාව අධ්‍යාපනය අමතරව අපේ ළමයින් හරිම දක්ෂයි වේදිකාවට අපි කියනවා අර ලෝකයේත් එක්ක සම්බන්ධ කාරණා තුනක් තියෙනවා ඒ තමයි ක්‍රීඩාව වේදිකාව කියන්නේ සංගීතය මියුසික් ඇන්ඩ් අධ්‍යාපන පැත්ත අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒක අපි යුනිවර්සල් ලැන්ග්වේජ් විශ්වයේ භාෂාව තමයි ක්‍රීඩාව මියුසික් සංගීතය සහ අධ්‍යාපනය ඇත්තටම යුනිවර්සල් ලැන්ග්වේජ් එහෙම නැත්නම් විශ්ව අධ්‍යාපනයේ පළවෙනි තැන යන්නේ සංගීතයට දෙවෙනියට ක්‍රීඩාව සහ තුන්වෙනියට තමයි අධ්‍යාපනය කියන එක තියෙන්නේ අපි අධ්‍යාපනඥයෝ හැටියට දකින්නේ මොකද දරුවෙකුට අපි අවදනවා දරුවෙකුට අපි උගන්වනවා ඒ දරුවගේ අංශ තුනක් එකවර ක්‍රියාත්මක වෙන්න ඕනේ අධ්‍යාපනයේදී ඒක අපි අධ්‍යාපනයේ වගේම ගාන්ධිතුමාගේ සංකල්පයක් 3H අපි සිංහලෙන් කියනවා නම් හයනු තුනක් ඒ හිස හදවත සහ හස්තය head heart and hands දරුවෙකුගේ මේ අංග තුනම එකවර ක්‍රියාත්මක විය යුතුයි හිස විතරක් ගියොත් ඒ කියන්නේ පොතට විතරක් ලැබි දරුවේ ඊළඟට හස්තය කියන එකත් එක්ක ගියොත් එයා සමහර විට චිත්‍ර අඳින්න මොකක් හරි කලාවකට වර වෙන්න පුළුවන් එහෙම නැත්නම් ක්‍රීඩාවට දෙන්න පුළුවන් ওই දෙකම තිබුණත් අපි නම් කියන්නේ දරුවාගේ හදවත තමයි පළවෙනියෙන්ම වැඩ කරන්න ඕනේ තව කෙනෙක් ගැන දැනෙන්න තව කෙනෙක් ගැන හිතන්න කෙනෙක් වැටුනහම නැගිට්ටෝගෙන යන්න උගන්වන්නේ ඒකයි අපි තුන්වෙනි භාෂාව හැටියට අධ්‍යාපනය ගන්නේ නමුත් කලාව සහ ක්‍රීඩාව අපි පළවෙනි දෙවෙනි භාෂා හැටියට අධ්‍යාපනය හඳුනා ගන්නවා මොකද ඒක ඇතුළේ තමයි සහයෝගීතාවය ඒක ඇතුළේ තමයි එකමුතුකම ඒක ඇතුළේ තමයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්කම අධ්‍යාපනයේ අවසාන පරමාර්ථය තමයි තමන්ට තමන්ව හඳුනා ගැනීම. ඒ තමන්ට තමන්ව හඳුනා ගන්න පුළුවන් එකම ස්ථානය තමයි ඔය ක්‍රීඩාව කලාව සහ අධ්‍යාපනය කියන තුනම එකවර ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාව ප්‍රයෝජනයක් හැටියට ගන්නවා දෙමව්පියන්ට පණිවිඩයක් දෙන්න. මොකද බොහෝ දරුවන් පාසලට එවන්නේ දෙමව්පියෝ එකම අරමුණකින්. ඒ අරමුණ තමයි මගේ ළමයා පොත් ටික කටපාඩම් කරගන්න ඕනේ. ඊළඟට ඊළමයා විභාග ඉතා ඉහලින් සමත් වෙන්න ඕනේ අපිට මේ රටේ අපිට එංගලන්තයෙන් එන්නේ ඒ ස්ටා කියන වර්ගයේ ප්‍රතිඵල ඒ ස්ටා එක තමයි ඉහළම ප්‍රතිඵලය. එතකොට දෙමව්පියන්ගේ සිහිනය තමයි මගේ ළමයා ඒ ස්ටා එකක් ගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අර දෙමව්පියන්ගේ හිත වැඩ කරන්නේ දරුවගේ හිසට විතරයි. ඒ දරුවගේ හදවතට සහ ඒ දරුවගේ හස්තයට දෙමව්පියන්ගේ හිත වැඩ කරන්නේ නැහැ. ඔළුව හිස වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා එතන අපි අධ්‍යාපනඥයෝ හැටියට දකින්නේ හදවත වැඩ කරන ළමයා තමයි පරිපූර්ණ ළමයා හැටියට. හිස වැඩ කරන ළමයා පරිපූර්ණ නැහැ. දෙමව්පිය බලන්නේ දරුවගේ හිසට ලොකු බරක් දෙන්න, පීඩනයක් දෙන්න, ඒ පීඩනය තුලින් කොහොම හරි මගේ ළමයා වෛද්‍යවරයෙක් වෙන්න, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න කිසිම දෙමව්පියෙක්ගේ බොහෝ දෙමව්පියන් මම දැකලා නැහැ මගේ දරුවා කලාකරුවෙක් වෙන්න උනේ කියන අදහස තියෙන දෙමව්පියෙක් මුල කාලේ මට හම්බ වෙන්නේ. පළවෙනි පන්තියට එනකොටම මනසක් හදලා දෙනවා මේ දරුවා මෙතනයි ඉන්නේ කියලා.
සමහර ළමයි ඒ පාරේ ගිහිල්ලා ඒක සාර්ථක කරගන්නවා. ඒකම නැහැ කියන්නේ. හැබැයි බොහෝ ළමයි ඒ පාර අසාර්ථක කරගන්නවා. මොකද දරුවා වැඩෙන්න වැඩෙන්න තමයි දරුවා තේරුම් ගන්නේ මගේ මාර්ගය සහ මගේ හැකියාව කුමක්ද කියන එක. එතකොට ඒ දරුවා එතන යන්න කැමති පාර තියෙද්දි දෙමව්පියන්ගේ හිසත් සමග වෙන පාරකට ගිහිල්ලා ජීවිතේ බොහෝ තැන් පටලවා. ඊළඟ අවසාන වැඩෙනකොට අපි අවුරුදු 18කින් 19කින් පාසලකින් අධ්‍යාපනය ඉවර කරලා එළියට දෙනකොට උඟක් දුරට අසාර්ථක චරිතයක් හේතුව තමන්ට කැමති දේ කරන්න දරුවට අවස්ථාව ලැබිලා නැහැ. එහෙනම් මේ වෙලාවේ මගේ ඉල්ලීම දෙමව්පියන්ගේ දරුවාගේ කැමැත්ත විමසන්න දරුවට තමන්ට යා යුතු මාර්ගය කියලා දෙන්න පෙන්වන්න දරුවට කැමති දේ කරන්න දෙන්න දරුවා වැරදි දේ කරනවා නම් ඒක නිවැරදි කරන්න මේක තමයි අපි ඉංග්‍රීසියෙන් කියනවා good parenting and bad parenting කියලා. ඔක තේරුම තමයි good parent කියන්නේ ළමයට බත් කවන එක. මේ ගොඩක් දෙමව්පියෝ හිතනවා දරුවට බත් කවන්න ඕනේ. එයාගේ වැඩ පිරෙන්න ඕනේ. ඒක නෙමෙයි කතාව. good parenting කියන්නේ ළමයට බත් එක අතින් ගන්න දෙන්න ඕනේ. ඒ බත් එක කනකොට එයාට ඒක රස දැනෙන්න ඕනේ. තව කෙනෙක් බත් කවනකොට රස දැනෙනව අඩුයි. ඊට පස්සේ ඒක රස නැත්තම් එයාට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවිතේ රස විඳින්නේ එහෙමයි. ඒ රස විඳින්නේ නැති ළමයෙකුගේ එන් සමාජයට ඇති වැඩක්. ඉතින් ඒ රසය දෙන්න පුළුවන් කෙනා තමයි ගෙදරින් ඉන්න අම්මයි තාත්තයි. දරුවගේ මාර්ගය වෘත කරලා දෙන්න දරුවා අමාරු තැනදී. එයාට කිය එයාට දෙයක් හදලා දෙන්න. මම ශ්‍රී ලාංකික අම්මා කෙනෙක් හැටියට සහ අවුරුදු 30ක් මගේ ගුරු වෘත්තිය සහ මේ විදුහල්පති සම්තුර දක්වා යන දීර්ඝ ගමන. එතනින්ද දැකලා තියෙන දෙයක් තමයි දෙමව්පියෝ හිතන්නේ. දෙමව්පියෝ ගොඩක් මහන්සි වෙනවා ලංකාවේ ළමයින්ට උගන්නන්න. ඒගොල්ලන්ගේ අවසාන ඉලක්කය තමයි ළමයාට ගෙයක් හදලා දෙන්න. ළමයා ලංකාවේ විශ්වවිද්‍යාලයක හෝ පිටරට විශ්වවිද්‍යාලයකට යවලා උගතෙක් කරන්න මේ කටයුත්ත කරන්න අවුරුදු 60ක් 65ක් වෙනකන් අපේ දෙමව්පියෝ විශාල බරක් අදිනවා. එතනින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ ළමයා විවාහ කරලා දීලා ළමයිත් හදනවා. ජීවිතේ හුස්ම ගන්නෑ. මම දකින බොහෝ දෙමව්පියෝ. හේතුව ඒගොල්ලෝ හිතනවා ඒක තමයි අර good parenting කියන්නේ. ඒක නෙමෙයි. ළමයාගේ මාර්ගය විවෘත කරලා දීලා ළමයාට යන්න දීලා ළමයාට අමාරු තැන මෙන්න අමාරු තැනදී අපි ඔයාගේ පිහිටට එනවා. ඒකට තමයි good parenting. නමුත් එහෙම නැතුව බත් කවලා ඒ ළමයාට ගෙයක් හදලා දීලා ඒ ළමයාට කාර් හදලා දීලා ලොකු විවාහ මංගල්‍යයක් කරන එක ඒක අපි අධ්‍යාපනඥයෝ හැටියට දකින්නේ bad parenting. ඒ දෙමව්පියෝ ඒ දරුවට හොදක් කරලා නැහැ. මොකද ජීවිතේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න අභියෝග වලට මුහුණ දෙන්න දරුවා ශක්තිමත් කරලා නැහැ. ඒ නිසා මේ වෙලාව හොඳ අවස්ථාවක් කරගන්නවා. ඒ සියලු දරුවන් මේ පාසලේ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකීය සියලු දරුවන් සහ දෙමව්පියන්ට ගේ දරුවන් හිස හස්තය සහ හදවත කියන තුනම එකතු කරගත්ත ගොඩනගාගත්ත දරුවෙක් පාසලක් තුලින් බිහි කිරීම තමයි මේ අවුරුදු 30ක දීර්ඝ ගමනේ මගේ ගුරු ජීවිතයේ අවුරුදු 30යි මේ පාසලට අවුරුදු 30යි මම හිතනවා විදුහල්පතිනියක් හැටියට මේක තමයි මගේ කාර්යභාරය. මිට අමතරව තවත් දෙයක් මම කියන්න ලෑස්ති. අපි පුංචි පන්තිවලට ඉස්සර කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ early childhood education. අපි දැන් මේක පූර්ව ළමාවිය සංවර්ධනය. අපි දැන් ඒකට තව වචනයක් එකතු කරලා තිනවා මෑත කාලේ. ඔක early childhood education and care. ඒ කියන්නේ අපි සැලකිලිමත් වෙනවා. ඒ caring and sharing. අපි බලා කියා ගැනීම බෙදා හදා ගැනීම හරි වටිනවා සමාජය. ඒ නිසා අපි මේ පාසල තුල බලාපොරොත්තු වෙනවා ඒ අපේ නර්සරි පන්ති පෙරපාසල ඒ කන්සෙප්ට් එකට සංකල්පයට ගෙනියන්න early childhood education and care. මෙතනදී අපිට දරුවා විතරක් නෙමෙයි ශිෂ්‍යයා. මේ පණිවිඩය මං හිතන්නේ ශ්‍රී ලංකාවත් දැනගත්තොත් හොඳයි.
එතනදී ශිෂ්‍යයා දරුවා සහ දරුවාගේ සමස්ත සමාජය පවුල දරුවාගේ සමස්ත සමාජය පවුල ඒ ගේ ඇතුළේ ජීවත් වෙන අම්මා තාත්තා අයියලා අක්කලා නංගිලා වලිලා ඉන්නව නම් ඒගොල්ලෝ ඒ වගේම ආච්චිලා සීයලා ඒගොල්ලෝ කරන කියන දේ තමයි මේ දරුවා දකින්නේ ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් බොහෝ දරුවන්ගේ චර්යාවන් වල වෙනස්කම් තියෙනවා මේ වෙනස්කම් පාසල තුලින් දිවාව දේවල් නෙවෙයි මොකද මෙතන මේ අපි අපේ ඇහැ ගැටෙන්නේ අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට early childhood education and care කියන එක. ඉතින් ඒ දරුවාගේ වෙනස්කම් අපිට අනිවාර්යයෙන්ම එයා ජීවත් වෙන පවුල තුල පවුල් සංස්ථාව තුල තියෙන වෙනස්කම් එක දකිනවා අපි මේ පාසල ඉදිරියේදී ඒ සංකල්පයට ගෙදීනවා අපේ පෙරපාසල තෙක් ඕමාන් වල අධ්‍යාපන අමාත්‍යාංශය අපිට ලොකු සහයෝගයක් දෙනවා ඒගොල්ලන් අපි අන්තර්ගත වෙන්නේ ඒගොල්ලන්ගේ ජාත්‍යන්තර පාසල් අංශයට දැන් මෙහි අධ්‍යාපන අමාත්‍යාංශය කොටස් දෙකයි ඒකේ ඒගොල්ලන්ගේ ජාතික පාසල් සහ අන්තර්ජාතික පාසල් අපි වගේ ඒතර අපි ඉන්නේ ඒ කොටසට යටත් වෙලා ජාත්‍යන්තර පාසල් තලය අපිට නිදහස දීලා තියෙනවා ගක් සෑහෙන දේවල් හැම දෙයක්ම කරන්න එකම දෙයක් තියෙනවා අපිට ඒ කියන සියලු දේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ කරලා අපි කරන දේ ඒගොල්ලන්ට ඊමේල් පණිවිඩයකින් දැනුම් දෙන්න ඕනේ දැන් අපි අද මේ ප්‍රෝග්‍රෑම් එකත් ඒගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා පාසල ඇතුලේ මේ වගේ දේවල් ඒගොල්ලෝ මොනම ආකාරයකින්වත් අපේ පාසල්වල තියෙන අපේ අධ්‍යාපන පද්ධතියට ඇවිල්ලා උමනා මොනම ආකාරයකවත් බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා බොහොම අගය කරනවා මේ වෙලාවේදී අපිට මේ ඕමාන් මේ රාජ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පාසල අවුරුදු 30ක් සහ මගේ ප්‍රාර්ථනාව තව අවුරුදු 100ක් ඊට වැඩි කාලයක් මේ පාසල රැඳෙන්න ඕනේ අපේ ලාංකික දරුවන් වෙනුවෙන් ඒ සහයෝගයෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා. රටේ නීතියක් යටියට ආගම උගන්වන්න බෑ. එනිසා ආගම නැහැ ආගම උගන්වනවා දරුවන්ට දහම් පාසල. එතකොට අපේ සිංහල බෞද්ධ ළමයි මෙහි පන්සලට අනුයුක්ත වෙනවා ක්‍රිස්තියානි ළමයි ඒගොල්ලන්ගේ පල්ලියත් එක්ක මුස්ලිම් ළමයින්ටත් හින්දු ළමයින්ටත් ඒගොල්ලෝ ඒවා පාසල ඇතුළේ නෙමෙයි කරන්නේ ඒගොල්ලන්ගේ ආගමික සිද්ධාස්ථාන හරහා වෙනවා. හැබැයි භාෂාවල හැටියට මේ පාසල ඇතුළේ ඉන්නවා ජාතීන් 12ක 13ක අතර දරුවෝ ශ්‍රී ලාංකිකයන් ඒගොල්ලෝ 72ක් ඉන්නවා මුළු ජනගහනයෙන් 1200ක ඉතුරු ටික පාකිස්තාන්, බංග්ලාදේශ්, සුඩාන්, ෆිලිපීන් එවැගේ අප්‍රිකානු රටවල් ඒ චීන ළමයි අපිට ඉන්නවා ඒ වගේ දරුවෝ. එතකොට අපිට මේ හැම භාෂාවක්ම උගන්වන්න බෑ මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිශතය බොහොම කුඩායි අපිත් එක්ක. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් අරගෙන ශ්‍රී ලංකාව විවිධ ජාතීන් ඉන්න රටක් ඒ නිසා ලංකාවේ ප්‍රධාන භාෂා තුන ඉංග්‍රීසි අපේ අධ්‍යාපන මාධ්‍ය සිංහල සහ දෙමළ භාෂා දෙවෙනි භාෂා හැටියට මෙහි ඉගැන්වෙනවා ඊට අමතරව පාකිස්තාන් ළමයින් තමයි අපේ දෙවෙනි ජනානුපාතයට මෙහි ඉන්නේ ඒ නිසා ඒගොල්ලොන් වෙනුවෙන් උර්දු භාෂාව උගන්වනවා සහ අනිත් ළමයි වෙනුවෙන් අපි අරාබි භාෂාව මෙහි උගන්වන මොකද ඊජිප්ට් සුඩාන් මේ වගේ රටවල ළමයින්ට අරාබි භාෂාව තමයි ඒගොල්ලන්ගේ මව් භාෂාව. ඒ නිසා මව් භාෂා කීපයක් දැන් අපේ පාසල ඇතුළේ තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ දෙවෙනි භාෂාව වෙනවා. 9 පන්තියට වෙනකන් ඉස්කෝලේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම තමන්ගේ මව් භාෂාව ඉගෙන ගත යුතුමයි. අදාළ ජාතියට අනුව ඊට පස්සේ කැමති නම් ඒගොල්ලන්ට එඩෙක්සෙල් විභාගයේ ඕ ලෙවල් වෙන විභාගයේ ලියන්න පුළුවන් තමන් ඉගෙනගත්තු භාෂාවෙන් මව් භාෂාවෙන් කැමති නම් විභාගය දක්වා ඉගෙනගෙන විෂය අතාරින්නත් පුළුවන් ඒ නිසා දරුවන් තමන්ගේ මූලිකවම ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇතුලේ හැබැයි තමන්ගේ රටේ භාෂාව මව් භාෂාව ඉතාම අවශ්‍යයි දරුවෙකුට ඒ භාෂාව තුළ අපි ජීවත් කරනවා මොකද භාෂාව තුළ තමයි සංස්කෘතිය රැඳෙන්නේ තමන්ගේ රට ගැන අභිමානයක් තමන්ගේ රට ගැන කැක්කුමක් අපි දකින්නේ භාෂාව කතා කරොත්
දැන් අපි ඉංග්‍රීසියෙන් කතා කරාට අපිට මේ හැඟීම දැනෙනවා මදි ඔබතුමත් මමත් අතර. හැබැයි අපි දැන් සිංහලෙන් කතා කරනවා නම් අපිට ඒක දැනෙනවා. අපි ඒකයි කියන්නේ අපි හරි හෝම්ලි කියනවා අපි භාෂාවෙන් කතා කරා. ඒ නිසා ඒක ඒක දෙන්න සංස්කෘතිය අපේ ජාතිය අපේ ආගම සහ අපිට අභියෝගයෙන් අභියෝගාත්මකව නැගී සිටින්න අපි භාෂාව යාටට අදාළව මේ පාසල තුල උගන්වන දරුවන්ට නමේ පන්තිය දක්වා අනිවාර්යයි. එක සීනයක් තියෙනවා මේ තමයි ක්‍රීඩාවෙන් මේ පාසල තුල ඉන්නවා මල්ලල ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩා වලට බාස්කට්බෝල් කියන ඒවාට බොහොම දක්ෂ. ඒ ළමයින්ට ලංකාවේ මොන හෝ සංචිතයකට ඇතුළත් වෙන්නද සුදුසුකම් හදලා දීම මට එක ආශාවක්. ඒ වගේම මලල ක්‍රීඩා අංශයෙන් මට සීනියක් තියෙනවා ජෝන් ටාගට් ටාපෙට් එකේ ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් දුවවන්න. මොකද මේක ඒ තත්ත්වේ පාසලක්. ඒ නිසා ජෝන් ටාපෙට් දුවන්න පුරුදු කරවන්න මට ඒ අවස්ථාව තියෙනවා. ඇත්තටම අපි අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් අපි හැමදාම හොඳයි. හැමදාම ඉහළයි මේ කලාපය තුළ. නමුත් ඒකත් ක්වොලිටි এডুকেෂන් නැත්නම් තත්ත්වයෙන් ඉහළ අධ්‍යාපනයක් තුළ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම තව ඉල්ලීමක් කරනවා. ඒක ලංකා රජයෙන් කරන ඉල්ලීමක්. අපේ දරුවන්ට මෙහි ළමයි ඒ හතර ඒ ස්ටාර්ස් හතර අරගෙන විභාග පාස් වෙනවා. මේ ළමයි යනවා පිටරට විශ්වවිද්‍යාලවලට. ඒකට හේතුව අපේ විශ්වවිද්‍යාලවල අපිට ඉඩක් නැහැ. අපිට දීලා තියෙන කෝටා එක අඩුයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයේ අවධානයක් යොමු වෙනවා නම් අපිට තියෙන මේ කෝටා එක වැඩි කරන්න මේ දරුවෝ අපේ රටට යනවා. අපේ රට දකින්නවා, අපේ සංස්කෘතිය දකින්නවා, අපේ මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා ඉගෙනගෙන ශ්‍රී ලංකාවට සේවයක් කරන දරුවන් පිරිසක්, රට ගැන අභිමානයක් තියෙන දරුවන් පිරිසක් බිහිකරන්න මට ලොකු සිහිනයක් තියෙනවා. මම හිතනවා මගේ කාලේ මේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව වේදිකාව ජය ගන්න ඕනේ. බොහොම දක්ෂ දරුවෝ ඉන්නවා. අපි මේ වරුදේ ෂේක්ස්පියර් නාට්‍ය තරඟාවලියක් පැවැත්තුවා. අති දක්ෂ නළු නිළිය රසක් ඉන්නවා. දෙරණ නාලිකාවට දරුදරියෝ සොයා ගන්න පුළුවන් භූමියක් කරගන්න පුළුවන්. ඒ නිසා වේදිකාව, ක්‍රීඩාව සහ අධ්‍යාපනය ජයගෙන ශ්‍රී ලංකාවේ පාසල උමානියේ තියෙන ලෝකයේ බැබළෙන පාසලක් කිරීම මගේ කාලය තුල මගේ සිහිනය සාප්‍රාප්තයි. ස්කූල් මස්කට් පාසලේ සුවිශේෂී දරුවන් පිරිසක් එක්ක තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. විශේෂත්වය මොකක්ද කියනවා නම් ඔබ දන්නවා අපේ ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයෙන් සමත් වෙච්ච අපේ දූ දරුවන් අපි ඔබට හඳුන්වා දෙනවා. මේ ඉන්නෙත් ඒ වගේ දරුවන් පිරිසක්. මේ තමයි ශ්‍රී ලංකන් ස්කූල් මස්කට් පාසලේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඉහළම සාමාර්ථයන් ලබාගත් දූ දරුවන්. කිව්වොත් එහෙම මුළු ඕමානයෙන්ම විශිෂ්ට දක්ෂතා දක්වපු දරුවන්. තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ දරුවෝ මැද පෙරදිග කලාපේම ගත්තොත් මැද පෙරදිග කලාපේන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඒ වගේම උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දක්ෂතා දක්වපු දූ දරුවන්. ඇත්තෙන්ම ශ්‍රී ලංකා වාසී අපිට ඒ මහත් ආඩම්බරයක්. පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් තරු ටික මම තරු කියලා කියන්නේ ඇයි දන්නවද? මේ දරුවෝ විවිධ දක්ෂතා විවිධ ඉරියව් වලින් ක්‍රීඩා කරන දරුවෝ. අර විශේෂත්වයේ තියෙන්නේ ඕමානයේ ඉඳලා මේ ක්‍රිකට් තරු බැබලීම අපේ රටට තමයි මේ ආඩම්බරය. අය බොවන් මම මරිනා උස්මාන්. මම ශ්‍රී ලංකා පාසලට වැඩ වශයෙන් ආවේ 1996 අගෝස්තු මාසේ.
එදා මම මේ පාසලට ආවම ආවේ කඳවුරක පාසල තිබ්බේ. ඉතින් ඒ වසර 30ක ගමනක් අද අපි මේ ලොකු බිල්ඩිමේ ඉන්නේ වසර 30ක ගමනක් ඇවිල්ලා දැන් අපි ළමයි සෑහෙන ළමයි කොටසකට අපි ඉතා උද්‍යෝගයෙන් තව ගුරුවරු වැඩි වශයෙන් එකතු වෙලා අපි අපේ පාසල ගෙනියනවා. මේ පාසලේ එඩෙක්සෙල් විෂයන් හදාරන ළමයි ඉන්නේ. ඒ වගේම අපේ ලංකාවේ ළමුන්ට සිංහල සහ දෙමළ බසින් උගන්වන ගුරුවරුත් ඉන්නවා. ඒ වගේම අරාබි සහ උර්දු බසින් උගන්වන ගුරුවරුත් ඉන්නවා. මොකද අපේ පාසලේ ලංකා ළමුන් පමණක් නොවේ අනිත් ආගමේ ළමයිනුත් අපේ පාසලේ ඉගෙනුම ලබන නිසා අපේ පාසලට හුඟක් සභාපතිතුමන් ස්වේච්ඡාවෙන් වැඩ කරපු අය ඉන්නවා. ඒගොල්ලන්ව ඉතාමත් ස්තුතිවන්තව මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික දෙමව්පියන්, ඒ වගේම ගුරුවරුන්, විදුහල්පතිතුමන්, විදුහල්පතිනියන්, ඒ වගේම ආදර දරුවන් මෙහෙම ඔතේ ආදරෙන් මතක් කරා. ශ්‍රී ලාංකන් ස්කූල් මස්කට් මේ ජාත්‍යන්තර පාසල මේ දරුවෝ සැදී පැහැදී ඉන්නවා තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි දියුණු කරගන්න. ඒ වගේම ඒ සඳහා ඉතාමත්ම පළපුරුදු ගුරුවරුන් මේ දරුවන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ ගුරුහරුකම් මැද මේ දරුවෝ තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි දියුණු කරගන්නට මේ විදිහට ලෑස්ති.
dogs. Easy, go, you shorty. දැන්ටමගේ දෛනික රාජකාරී ගත්තදින් අපේ පාසල පටන් ගන්න ආරම්භක අවස්ථාවේදී මම මුලින්ම කරන්නේ විවිධ හේතු මත අපේ ගුරුවරුන් නිවාඩු ලබා ගන්න. ඉතින් මේ ගුරුවරුන් සඳහා ආදේශක ගුරුවරුන් ගුරුවරයන්ව යෙදා ගැනීම ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලිය අපි ගුරුවරුන්ට දන්වලා තියෙනවා ආරම්භයේ මුලින්ම ඔවුන් නිවාඩු ගන්නවන කිසියම් හේතුවක් මත ඔවුන් එකක් පාසල දෙන්නක් කළ යුතුයි කලින්ම. ඒ වගේම ඔවුන්ගේ පන්ති සඳහා දාල පැවරුමක් නැත්නම් වෙනත් අධ්‍යාපන ක්‍රියාවලියක් වොන් සූදානම් කරනවා. ඉතින් මේ පැවරුම් සමග නැත්නම් අධ්‍යාපන ක්‍රියාවලියත් සමග මම යොමු කරනවා ආදේශක ගුරු මහත්මී මහත්මීන් ඔවුන්ගේ පන්ති සඳහා. ඒක දැන් ප්‍රධාන ක්‍රියාවලිය. එම කරලා ඊට පස්සේ මගේ කාර්යාලයේ තියෙනවා නාම ලේකන. එමෙන්න පන්ති වාර්තාපොත්. ඒ සියල්ලක්ම පාසල පටන් ගැනීමට පෙර 7:45ට පෙර සියලුම පන්ති වලට යොමු කරනවා පන්ති නායකයන් හරහා. දැන් අපේ පන්ති භාර ගුරු මහත්ම මහත්මෙන් හැකියාව ලැබෙනවා ඒ පන්ති වලට ගිහිල්ලා යදාල කටයුතු විනාඩි 10 කාල පරිච්ඡේදයක් තුලදී ඒක කරන්න ඒ නාමලා ලේඛනයේ අමතරව එම් ගුරු මහත්ම මහත්මීන් ඒ දරුවන්ට කතා කරනවා විශේෂයෙන් මාතෘකාවක් අරගෙන ඒ කාර්ය කතා කරන පන්ති භාර ගුරු මහත්ම මහත්මීන් ඒ කරන පස් ඒ කරන අතරතුරම ඒ ගුරු මහත්මීන් සොයා බලනවා ඊට කලින්දා නොපැමිණි සිසු දරු දැරියන් ඒ සඳහා දෙමෝපියන්ගෙන් කිසියම් සටහනක් ඔවුන්ගේ ශිෂ්‍ය වාර්තා පොතේ සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් සමහර දරුවන්ට මේක අමතක වෙනවා. ඉතින් ඒ අමතක වෙන දරු දරියන්ව මේ පන්ති භාර ගුරු මහත්ම මහත්මීන් මා වෙත යොමු කරනවා. ඉතින් මං ගාවට ආවම උන් උපදෙස් දෙනවා, අවවාද දීලා කිසියම් සටහනක් මා විසින් දානවා ඔවුන්ගේ දෙමෝපියන් වෙත. ඉතින් එහෙම තමයි පන්ති අපි ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරලා පස්සේ ඊට අපේ පන්ති ක්‍රියාවලිය තුළ ඒ පන්ති වලදී ගුරුවරු ගුරුවරයන්ට සමහර වෙලාවට විනය සම්බන්ධ ගැටලු ඇති වෙනවා. ඒ වගේම ගෙදර වැඩ නොකරන ළමයින් හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලේ පාඩමට බාධා වෙන දරු දරියන් ලැබෙනවා. ඉතින් එම දරු දරියන් ඔවුන් මා වෙත යොමු කරනවා. මොකද නැත්නම් ඔවුන්ට අමතර කාලයක් ඒ සඳහා යොදන්න වෙන නිසා. ඉතින් අදාළ පරිදි අවවාද දීමෙන් සටහනක් ඔවුන්ගේ ශිෂ්‍ය වාර්තා පොත දෙමීමෙන් ඒ කාර්ය මම ඒවලට සිදු කරා. ඊට අමතරව විනය සම්බන්ධ කටයුතු පාසල් වේලාව තුල සිදුවන දේවල් අදාළ පරිදි ගුරුතුමාට වාර්තා කරනවා. ඒක විශාල දෙයක් නම් මම විදුහල් ප්‍රතිනිධි කමිටියට යොමු කරනවා. එහෙම නැත්නම් අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් සාකච්ඡා කරලා ඒක විසඳීමක් කරන විදිහට. ඒක දැන් ප්‍රධාන ක්‍රියාවලියක් වශයෙන් මම දකින්නේ. ඒකට අමතරව අපි දවස් හැම සෑම දවසකම කාල පරිච්ඡේද දෙක කාලයක් තුල විදුහල් ප්‍රතිනිධියගේ කාර්යාලය තුල මමත් විදුහල් ප්‍රතිනියත් අනිත් උපදවල් ප්‍රතිමත් අපි සම්බේර අපි සාකච්ඡා කරනවා මොනවද වැදගත් දේවල් කළ යුතු දේවල් කියලා. අපිටත් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ ප්‍රශ්නෙත් ඒ වෙලාවේ විදුහල් ප්‍රතිතුමේ සාකච්ඡා කරලා අදාළ උපදෙස් එතුමියගෙන් ලබා ගන්නවා. ඒකත් තව ක්‍රියාවලිය සෑම දවසක තුලම අපහර සිද්ධ වෙන. ඉතින් මේක තමයි මගේ ප්‍රධානම කාර්ය වශයෙන් දෛනිකව සිදු වෙන්නේ. දැන් මම ලංකාවේ නම් හිටියේ පිරිම් පාසල් වල හිටියේ. මේ මගේ ප්‍රධාන පරමෙන් පළමු වන මිස්ටර් පාසල. ඉතින් මේ මිස්ටර් පාසල් දෙ මම දැක්ක විශේෂ දෙයක් තමයි දැන් ලංකාවේ ළමයි ක්‍රීඩාව කරන්න ගත්තොතින් වැඩිම ප්‍රමාණයක් කරන්නේ ක්‍රීඩා විතරයි. අධ්‍යාපන දක්ම ප්‍රවණතාව අඩුයි. ඒ වගේ අධ්‍යාපන ලැබිය අය වැඩිම ප්‍රමාණයක් අධ්‍යාපනයට යෙදෙනවා. ක්‍රීඩාවට තියෙන ලැබිකම තමතර දේවල් වලට තියෙන ලැබිකම අඩුයි. නමුත් මේ පාසලේ මම දකින විශේෂත්වය මේ දරුවා දරියන් උත්සාහ කරනවා ක්‍රීඩාවත් යම් ප්‍රමාණයකට කරන්න, ඒ වගේම අධ්‍යාපනය සහ අමතර වැඩත් යම් ප්‍රමාණයකට කරන්න. සම්පූර්ණ පූර්ණ මිනිසෙකු සඳහා අවශ්‍ය අධ්‍යාපනික වාතාවරණයක් මේ පාසල්වල මම දකිනවා. නමුත් අපේ ශ්‍රී ලංකාවේ පාසල්වල ඒ ගොඩාක් දෙනෙක් පූර්ණ වෙන්නේ පාසල් හැරගියාට පස්සේ අමතර සුදුසුකම් ලබා ගැනීමෙන්. නමුත් මේ පාසල්වල තුන මේ යන වැඩපිළිවෙල තුළ මේ දරු දරියන්ට එවැනි පුහුණුවක් එවැනි කුසලතාවන් මේ පාසල් තුළින් සපයන. තවත් දෙයක් විශේෂ ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේදී අපේ ලංකාවේ දරුවන් ප්‍රධාන වශයෙන් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරත් සිංහලෙන් පොඩ්ඩක් හිතලා ඒ ක්‍රියාවලිය කරා. නමුත් අද මේ පාසල ඉගෙන දරුවන්ට දරු දැරියන්ට ලැබෙන අවස්ථාවට අනුව කුසලතාවන්ට අනුව අවස්ථාවන් අනුව ඔවුන් ඒ කතා කරනකොට
इंग्लिश भाषा इंग्लिश भाषा हों सुन ये पहासुगम मे पास उठे एक श्रीलांकिक व्याडंबर एनोना शत्रुन मेवनी अवस्थावन अपे दरदरी अंट मेवनी विदेशी अक्तु सलसादीम संबंध My father let me and watched at what I did. Why are you crying? I asked the girl. She first touched my bag frighteningly, then my neat hair, my uniform, and finally my shoes. Why this? She's a girl working in the farm. She has now only seen the town school for the first time. As she felt a true likeness for the school, she tried to go to school. Although she likes it, her father's dragging her to work. I felt a great sadness. I, who did not know the value of life, my dear sister, as a girl with full of poverty, you are the one who raised me up. You raise me up so I can stand in life. I am strong and I will raise you too. You raise me up and I will raise you too. It will be performed by a group of non-Sri Lankan students. वकवाणु स्थलकला बलूत्ते हेम ऐ मेहमे स्कोलिया मेह बिहेवेन्नीकन प्राश्न इसलाम पोडक् विग्रह कल बलूत्ते हेम दे स्कोले पटांगण एकदास नमसे असू नामे किल कियानी अभी कौरुद्धान लंकावे भूम अस्तावर कालयाक नत्तंग भूम कलबलकारी कालयाक तिबिच्च युगया इति एतकोट मेहि दैन समहार वृत्तिको ये समहार अय अभी एक खाटुक अद्यकी मुनाट समहारो लंकाविंग इतरटे अंड यमुना एगोलंगे आरक्षा सह एगोलंगे इदिरी सार्थक हेमनत्तंग अनागते सार्थक करगान एतकोट दैन ये वृत्तिको पिटरटवल वलट आवट पास्से
මේක එක රටක් මොකද මැද පෙරදිග බොහොම රැකිය අවස්ථාවල් තිබුණා සෑහෙන කාලයක් තුල ඒතර මේ ආව වෘත්තිකයන්ට ඕනි වුණා ඒගොල්ලන්ගේ මේ පවුල් පවුල් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ළමයින් සහ ඒගොල්ලන්ගේ පවුලේ උදවිය මෙහි තියාගන්න නමුත් එතකොට එන ගැටලුව තමයි මේගොල්ලොන්ට තමන්ගේ සංස්කෘතිය එහෙමත් නැත්නම් ඒ දේවල් ටික පවත්වා ගන්න ශ්‍රී ලාංකික සංස්කෘතිය එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ අර වටිනාකම් ටික තියාගෙන මේගොල්ලන් යොමු කරන්න ගැළපෙන විදිහේ පාසලක් මේ පාසලක අඩුපාඩුවක් තිබුණා. ඉතින් එතකොට මේ දෙමාපියෝ විදිහට මේ කාලෙදී මේ ඉස්කෝලේ ආරම්භ කරන්න මේගොල්ලන්ට උවමනාවක් ඇති වෙන්නේ මේ හේතුව කාරණාව නිසා. මොකද ඒගොල්ලන්ගේ ළමයින්ට අවශ්‍ය අධ්‍යාපනය ශ්‍රී ලාංකික අගයන් එක්ක ලබා දෙන්න. ඒක නිසා ඒකෙදි දෙමාපියෝ විදිහට මුල් කාලෙදී සහ ඊට ඉස්කෝලේ මේ දක්වා දියුණු වෙද්දී ඒගොල්ලන්ගේ කැපකිරීම ඉතාමත් ඉහළයි. සමහර ලාවට ඒක හිතා ගන්න බෑ. මොකද මේ වගේ මහල් ගොඩනැගිලි වලට එන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ ළමයි 12ක 13ක ප්‍රමාණකින් ආරම්භ කරපු පාසලක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ දෙමාපියෝ මේක පටන් ගත්තට අදටත් ඉස්කෝලේට අයිතිකාරයෙක් නැහැ. ඒක තමයි මේකේ තියෙන ලස්සනම එමන්දත්ත ඉතාම වටිනාම දේ. පාසල පාලනය වෙන්නේ දෙමාපියෝන්ගෙන්ම තමයි. දෙමාපියෝ වෙනත් වෘත්තියක් කරද්දී ඒගොල්ලෝ අධ්‍යක්ෂක මණ්ඩලයට එන්නේ ස්වේච්ඡා සේවයක් සේවයක් කරන්න. අවුරුදු දෙකින් දෙකට ඒගොල්ලන්ගේ කාල සීමාව වෙනස් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියට ඒ කියන්නේ දෙමාපියෝ ශ්‍රී ලාංකික දෙමාපියෝ තමයි මේකට පත් වෙන්නේ. ඒතර ඒගොල්ලෝ ඒ කරන සේවය කිසිම වැටුපක් ලැබලා කරන සේවයක් නෙවෙයි. එතකොට ඒක තමයි දෙමාපියෝන්ගෙන් තියෙන වඩාත් විශේෂම නැත්තම් ඉතාමත් ඉහළ සේවය මේ වෙනුවෙන් කරපු. ඒක නිසා මේකේ යම්කිසි දැන් දෙමාපියෝන්ගේට අමතරව අපේ තානාධිපති කාර්යාලයේනුත් අපේ තානාධිපතිතුමාගෙන් නුත් යම් නියෝජිත පිරිසක් මේ අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ දායකත්වයේ මත තමයි ඉස්කෝලේ ඉදිරියට දිවෙන්නේ. ඉතින් මේකත් එක්ක දෙමාපියෝන්ගේ දායකත්වයේ සහ ඒගොල්ලන්ගේ සහභාගීත්වය ගත්තොත් එහෙම අපේ අනිකුත් එදිනෙදා කාර්යයන්ට මේ වගේ දේවල් වලදී මේක සාමාන්‍ය ලංකාවේ ඉස්කෝලේකට වැඩිය දෙමාපියෝන්ගේ දායකත්වය සහ සොයා බැලීම වැඩි. මොකද මේක අර ඉස්කෝලේ පාලනය වෙන්නේ ළමයින් දෙමාපියෝන්ගෙන්. එතකොට දෙමාපියෝ එකතු වෙලා හදපු ඉස්කෝලයක් මේක. ඉතින් එතකොට දැන් ඒ වගේම තමයි මෙතන අපිට ඉන්න පිරිස ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයෝ විදිහට ගත්තොත් 15,000කට වැඩි ප්‍රමාණයක් 15,000ක් හෝ ඊට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තමයි ඕමානයේ වෙසෙන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට. ඉතින් එතකොට මේ පාසල තුල මේ පාසලේ දායකත්වය ලබා දෙන්න ඉන්න පිරිස අපි ලංකාව වගේ තැනක් සැලකුවොත් එහෙම නගරෙක ඉන්න පිරිසටත් වඩා අඩුයි. රටේම ඉන්න පිරිස. ඉතින් නමුත් මේ දෙමාපියෝ අපේ පාසලේ තියෙන ඕනෑම කටයුත්තක් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට වාර්ෂික ක්‍රීඩාවලල ගත්තොත් එහෙම. එහෙම නැත්නම් ඒ වගේ අපේ ත්‍යාග ප්‍රදාන උත්සවය මේ වගේ ඕනෑම කටයුත්තක් ගත්තොත් එහෙම ඒවට දෙමාපියන්ගෙන් ලැබෙන දායකත්වයත් ඉතාමත් ඉහළයි. සමහර වෙලාවට අපි දන්නවා අපි කාලයක් ගුරු මණ්ඩලයේ ඉතාමත් අඩු කාලය ඒ කියන්නේ ගුරු මණ්ඩලයේ ප්‍රමාණවත් නොවන අවස්ථාවල් වලදී ඒවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසලා දෙන්න මේ වගේ දේවල් ගොඩක් දේවල් වලට දෙමාපියන්ගේ දායකත්වය නිතරම ලැබෙනවා. ඒ වගේම ඒ බාහිර කටයුතු ගත්තොත් එහෙම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපේ පාසල තුල තියෙනවා දෙමාපියන් සෑම වසරක් මේ මොන්ඩි එක වසර සිට 13 දක්වා සෑම වසරකම එහෙම නැත්නම් සෑම ශ්‍රේණියකම
එක දෙමාපියෙක් දෙමාපියෝ විසින් මේ පත් කරලා තියෙනවා ඒගොල්ලන් නියෝජිතයෙක් විදිහට. ඒතරේ නියෝජිතයෝ 13 දෙනා හදනවා කමිටි එකක්. එහෙමත් නැත්නම් කමිටුවක් දෙමාපියෝන්ගේ කමිටුව විදිහට. ඒතර දෙමාපියෝන්ගේ කමිටුව මේ අපේ පරිපාලන ව්‍යුහය තුළ බොහොම බලවත් නැත්නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ නිල වශයෙන් ඒගොල්ලා නිල වශයෙන් පරිපාලනයට නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයට ඒගොල්ලන්ගේ යෝජනා සහ අදාළ පැමිණිලි යොමු කරන කමිටුවක් විදිහට ක්‍රියා කරනවා. ඒතර යම්කිසි පන්තියක දෙමාපියෙක්ට තියෙනවා නම් මොකක් හෝ ගැටලුවක් විශේෂ සම්බන්ධව හෝ වෙනම ඕනෑම දෙයක් ඒ දෙමාපිය ඒ අදාළ දෙමාපියන් විසින් අර ඒ ශ්‍රේණියේ නියෝජිතයට දන්වනවා. ඒතර ඒ නියෝජිතයෝ යම්කිසි කාල සීමාවක් ඉදිරිය රැස් වෙලා ඒක යම්කිසි කාල සීමාවක් ඉදිරිය රැස් වෙලා ඒක ඉදිරිපත් කරනවා අධ්‍යක්ෂක මණ්ඩලයට. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ බැඳී ඉන්නවා ඒගොල්ලන්ට උත්තර දෙන්න. ඉතින් එතකොට අර දෙමාපියන්ගේ දායකත්වය දෙමාපියෝ හැම වෙලෙම නියෝජනය වෙනවා. ඒගොල්ලන්ගේ දායකත්වය හැම තැනදීම හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අධීක්ෂණය හැම තැනදීම තියෙනවා. මොකද මේක අර ප්‍රජාවක් විසින් පාලනය කරන ඉස්කෝලයක්. මොකද ඒක තනි අයිතිකාරයෙක් හෝ එහෙම දෙයක් නැති නිසා. ඒක තමයි මේගොල්ලන්ගේ දායකත් දෙමාපියන්ගේ දායකත්වය මේකෙදි තියෙන. මගේ කාර්යභාරයේ විදිහට වෙන්නේ බොහොමයක් පාසල තුළ සිදුවෙන දේවල් වලදී සැලසුම් කිරීමේ කාර්යයන් ගොඩක් වෙලාවට මට පැවරෙනවා. එකක් තමයි විශේෂයෙන්ම වාර්ෂිකව අපි ලෑස්ති කරන කාලසටහන. පාසලේ කාලසටහන, කියන්නේ ගුරුවරුන්ගේ ශිෂ්‍යයන්ගේ සහ මුළු පාසලේ කාලසටහන මම පිළියෙල කරනවා. ඒක ඒ වගේම ඒක එදිනෙදා අවශ්‍ය වෙනස්කම් ඒ දේවල් කරන්ඩ කියන්නේ ගුරුවරු මාරුවෙද්දී ඒ ඊට අදාළ වෙනස්කම් ඒ දේවල් කිරීම මගේ කාර්යයක් වෙනවා. ඊට අමතරව අපිට තියෙන සමහර කටයුතු නැත්නම් වාර්ෂිකව අපේ තියෙනවා කටයුතු එහෙමත් නැත්නම් මාසික උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි අද තිබුණා රැස්වීමක් ළමයින්ගේ. ඒතර මේ රැස්වීම මේ වගේ දේවල් අපි අර සාම්ප්‍රදායිකව නැත්නම් එහෙමත් මේකේ කෙරෙන දේවල් ටික හැමෝම දන්නවා. නමුත් මේකේ කෙරෙන පිළිවෙල එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් කොතනකවත් අපි ලියලා නැහැ. මේක උදාහරණයක් විදිහට එක ඉවෙන්ට් එක අංගයක් ගත්තොත් එහෙම මේ වගේ දේවල් වල කියන්නේ මේක අර අපි ලියවිල්ලක් විදිහට කියන්නේ වார்த்தාවක් විදිහට සකස් කරලා ඒක අර තැම්පත් කරලා තියෙන එහෙමත් නැත්නම් අනිත් අයට භාවිතා කරන්න ලබා දෙන එක මම ගොඩක් වෙලාවට මගේ අතින් කරනවා. ඒ දේවල් ඒ වගේම ඊට අමතරව තව එදිනෙදා කටයුතු වලදී විදුහල්පති සහ උපවිදුහල්පතිතුමාගේ අවශ්‍ය සහයෝගය ඒ දේවල් සැලසුම් කිරීමේදී ලබා දීම තමයි මගේ කාර්යය. ඊට අමතරව මම දැනට උසස් පෙළ රසායන විද්‍යාව උගන්වනවා. ඒ වගේම උසස් පෙළ අංශ ප්‍රධාන විදිහටත් දැනට කටයුතු කරනවා. Thank you.
Mother.